එෙනම් අපි මේ කොටස්තුලෙක් සෝදානම් වැන්නේ ප්‍රශ්න සාකච්ඡා කිරීමටයි. දැංදුවල පුතාලට හොඳාවක්බෝධයක් තියෙනවා ඇද යුරෝපය පුනරු දේ පිළිබඳව එවගේම පුනරුදේ තුළදී කොයි වගේ සිද්දුවීම් විධක් ක්ෂේත්‍රයන් තුළදී සිද්ධ වුණනාධ කියලා විශෂයම අපි කතා කරා මෙතලදී කලාව ගැන නද එවගේම විද්‍යාවේ දියුණුව ගැන සාහිත්‍යයේ දියුණෝ ගැන මේ වගේ ගොඩක් ශෂේත්‍රයන් පිළබඳව කතා කලා. ඉතින් මේ දැනුම. ඉති මේ ශේත්‍රයන් පිළිබඳව කතාකර අධ විශේෂයෙන්ම අපි කතා කරා විධ පුද්ගලයන් පිළිබඳව. කලාව ගැන කියද්දි කලාකාරුවන් පිළිබඳව විද්‍යාව ගැන කියද්ද නද පැහැදිලියුම විද්‍යාක්නින් පිළිබඳව මේ විදිහයට විවිධාකාරයෙන් කතා කරා. ඒ වගේම ඒ විශේෂවර් නිර්මාණ නැතන් එලියටාපු නිෂ්පාදන නේද කලාවගත්තට පස්සෙත් අපකොච චිත්‍ර මූර්ති නද මේ කියන්නව සේලු දේවල් එලියටආපු හැටි. ඒවාගේම විද්‍යාවගත්තට පස්සේ වෛද්‍යක්ෂේෂත්‍රේද යද ඒවාගේ තවත් විධ ක්ෂේත්‍රවල විද්‍යාව තුළින් පැහැදිලිියම් අපි කියෙනවා ආකාශවස්තු නිරීක්ෂණය කිරීම් පිළිබඳව. දි මේ ආකාරෙෙන් විධ ක්ෂත්‍රවල ප්‍රධාක්නට ලැබුණා විශාල වෙනසා ඒවාගේම අලුද්දේවල් එකතුවීමක් මේ පුනරුදයත් තුළ ති ඒවාගේ පැහැදිලිවකිව්වත් වෙලපුතා ලඇද මතකයි පුුණරව්දේග ලැකැන් නෙද ිනිසුන්ගේ. සිතේ තිබූමි හැංගී. ඒවාගේම මිනිසුන් තුල උත්පාධනය වූදේවල් මිනිසුන් කිසිද බියෙන් සැකයකින් තොරව එලියට දාපු කලාත්මක නිර්මාණවලට දාපු යුගයක්. එහන අපි බලමු මේ ප්‍රශ්නවලට පිළිතුරු සපේලා යද කොයි ආකාරෙන්ද මේ ප්‍රශ්න ොලින්න කියෙලපිය බෝධ කරගමු. ඊට පස්සක් බලමු කොයි විදියට අපිට මේවට පිතුරු සපයන්න පොළවන් කියලකි මුලින්ම දේනදේ පොතේ යනිෙකුත් පාඩම්වල කලාවගේ ප්‍රශ්නය සහ පිළිතුර කීපයක් දිලතින ඒ අත්තරින් වඩාත් නිවැරදි වඩාත් ගැලපල් පිළිතුර තෝරන්න. හොඳයි එන අක් බල මුලින්ම කියනවා? නිවැරදි පිළිතුර තෝරා යටි නිරක් කඳන්න. යුරෝපාපනරුදේ සම්බන්ධ කලාත්මක හා විද්‍යාත්මකංශවල පරිවර්තනය මුලින්ම ආරාම්භ වූ රටකුමක්ද. පළමනි පශ්න බහොම පැදිලි අපෙන් හනමකක්ද යුරෝපා පුනරු දහා සම්බන්ධ කලාත්මක සහ විද්‍යාත්මක අංශවල පරිවර්තනය මුලින්ම ආරම්භ වූ රට කුමක්ත. පැහැදිලි අපි දන්නවා පුනරු දේගත්තට පස්සේ වලපු තල හොඳින් සාකච්ා කල්ලා තියන මේ වෙද්දිී කලාත්මක විද්‍යාත්මක මේකයන්න වක් ක්ශේෂත්‍රයන් ඇත්ත අංශ දෙකෙහිමදියුණු අපට දක්නට ලැබෙනවා හෙනං මේ කියන්නාව අංශවල මේ අංශ දෙක ගත්තට පස මේ අංශවල පරිවර්තනය මුලින් මාරම්භ වෙච්ච රට නැත්තන්ගේ වෙන සපිට දක්නට ලැබුණු රට. අිකෙන පසු කාලීනව යරෝපයේ විදි රටවල්වලට මේක ව්‍යප්තවුණා එතනඒ හාට ගිහිල්ල පසුකාලීනව යුරෝපයනුත් එ හටානෙකුත් රටවල්වලට මේක ්‍යප්ත වන එහෙනං පැහැදිලිවම තැදති කියනවා අපට උත්තර අපි කීපයක් දිල්ලතින බලමය අතරින් හො පැද නිවැරදි පිර කියලා. හොඳේ උන්න පලමනි පිළිතුර ලිෙන දවපුුතේ බ්‍රිතාාන්ය ඊට පස කියනෝ ප්‍රංශය ඉතාලිය ඇමරිකා එක්සත් ජනපාදය. ඔන්න අපි කවුරුදධාන බොහොම ප්‍රසිද්ධනගර කහිපයක් දීදදයනවා හ මේ අතරින්ි නේ නමික තර්කයක් කරන්නට තවශනක් දර. අපි ොඳින් මදන්නවා මේ කියන්නාව පුනඩුදය බිහිවුුණේ කොහෙන්ද. ඉතාලි නගරයේ හ අපි පැහැදිලිව ඒ නම්කරගම්මු ඉතාලි නගරය ැතා ඉතාියෙටියෙන් ඉතාලිය කියලක්ට මේ විදිහයට ඒ දක්වන්න පුළුවන් නිවැරදි පිළිතුර ලෙස්ස එකින් හරි පහසුයි ප්‍රශ්න ඇැති විශේෂමදපුතේ මේගේ පිළිතුරු කීපයක් දීලා ඒ අතරින් තවරන්න ැබෙන කොට ඒ හරි පහසුවේ අපට පිළිතුරු තෝරගන්න අපි නිවැදි පිළිතුර දන්න වනන් හොඳින්ගේ පාඩ මේ කොටස්කෙරි අවබෝධයක් අපි ලබාගෙන තියෙනවන හරිම පහසුවෙන් අපි පිළිතුර වාගන්න පුොළුවවා. හොඳ එන අපි අමු ඊලග ප්‍රශ්නයට එහන් දෙපුත අිබලමු දෙනි ප්‍රශ්ටෙන් අපේ මොකක්දදහන්න කියලා. දෙවැනි ප්‍රශ්නය හනවා යුරෝපය මධ්‍යතන යුගයට අයත් කාල සීමාව කුමක්ද. යුරෝපයේ මධ්‍යතන යුගයට අයත් කාල සීමාව කුමක්ද. දැපි පැදිලිව කිව්වා යුරෝපයගත්තට පස්සේ පුනරුද අවදේ නත්තම් පුනරුද සමය අපිට දක්නට ලැබෙනවා. එතකුට ඊට පෙර අපිට දක්නට ලැබුණ මේ මධ්‍යතන? නදනත්තං මිනිසුන් පුනුරුද සමේ වක්ගේටි විචාරශීරී බුද්ධිය පාවිච්චිකරේ නැහැමකාරේදි. මොකද ආගමට තමයි ගොඩක් නැඹර වෙලා හිටියේ. ආගමික ශාත්‍රවරුන් කියෙන ේවල් තමයිරේ ආගමික ග්‍රන්තවලතින දේවල්කරේ පල්ලි ආධි පත්තත් නැතු වෙලා හිටිය. එනම් මේ මදධ්‍යතන යුගයගත්තට පස්සෙ බොහෝසෙන් පුනරුද පාඩමතුළත් මේක සාකච්ා කලා. විශේෂයෙන්ම අපි මධ්‍යතන යුගේ සහ පුනරුද සමය මේ දෙක සංසන්ධනයන්කිරීමත් පාඩමුතුලදී හොඳින් කලා. යනන්දුව පොතේ මේ කියන්නාව මධ්‍යතන යුගය අයිති වන කාලසීමාවතමයි අෙන් පැහැදිලි වහන්නේ. අපි බලමුදීලා තියෙන පිළිතුරු මොනවාද කියලා. මුලෙන්ම කියනවා ්‍රිස්්තුවාශ පන්සයේ එක් දස් පන්සිය දක්වා. දෙවනිටිකිනෝ ක්‍රිස්සවාශ එක සිට පන්සීය දක්වා ඉට පසසිකිෙනන කිස්තුවාශය එක් දස් පන්සේන්දල දෙදාහ දක්වා. පසකෙන ක්‍රිස්ව වශ දෙදාහ ඉඳලා දෙදස් පන්සිීය දක්වා තිබොහොම පැදිලි අපබි පාඩම ආරම්බෙදින් මේ පිළිබඳව කතා කළා මධ්‍යදන යුගයේ ගත් තට පස්සෙ ඊට අයත් කාලසීම වන්නේ වෙන කිසිවක් නෙවෙයි ක්‍රිස්වාර්ෂ පන්සීයේ සිට එක්දස් පන්සීය දක්වා. ක්‍රිස්වාර්ෂ පන්සීයේ සිට එක්දස් පන්සිය දක්වා. එන මේක තමයි මධ්‍යද නියු්ගගේට අයිති කාලසීමාව වෙන්න. එම් බොම පහැදිලි බොහොමසාරලයි දලපදාටමන් පෙරදිත් කියලා තියෙනවා ඉතිහාසේ විෂය හැදැරීමේදී මේ කාල පරාසයන් පිළිබඳව. නැද මේ වර්ශයන් පිළිබඳව අවබෝධයක් තියෙන් ඕනේ. එතකොට තම අපිට බොහම පැදිලි කියනල මේ අපි සාකර්ෂා කන්න එක් එෙක් සිද්ුවීම් කොයි වගේ කාලයන්ට ද අයිති වුනේ කොයි වගේ කාල පරාසයක් පුළද සිද්ධ වනේ කිය පැහැදිලි අපි දක්වන්න පුළුවන් එය අවබෝධයක් එක්ක. හොඳයි හෙනම් අපි අමුද පුතේ තුම්වැනි ප්‍රශ්නයට මනි ප්‍රශ්නය අප හනවා ඇතතීතයේ සිට සම්ප්‍රදායික වෙළඳ මාර්ග ඔස්සේ ආසියාාවේ සිට යුරෝපේට ගෙනගිය වෙළඳ බාණ්ඩ අලවිකන ලද්දේ කිනම් නගරයේ දීද නැවත අපි බලම් ප්‍රශ්නය ඇත්තාතීතය සිට සම්ප්‍රදායික වෙළඳ මාර්ගොස්සේ ආසියාාවේ සිට යුරෝපේයට ගෙනග වෙළඳ බාන්්ඩ අලවි කරන ලද්දේ කිනම් නගරේද පැහැදිලිවද ොදයකුතේ වෙළදාමගත්හට පස්සේ නද රටක් අ්‍යන්තරයේ වගේම ජාත්‍යන්ත්‍රර වශයෙන් සිද්ධ වෙනවා. ඉතින් මේ වෙළන්ද පල කියනදට බොහොම හොද ආර්ථිකය ගත්තට පස්සේ නිද ලෝක අතුල ආර්ථික සංවර්ධනය වන්නට එක හේතු සාධකයක්තම නැත එක පියවරක්තම මේ දියුණු වෙළදාමඉතිං වෙළදම්ම අපට ඒකාලෙක්්දක්නට ලැබුණ පහැදිලිව මෙත දිහා්‍යතකට මේ ආසිාව ඉදල යුරෝපය ඒද මේ කියන්නන මහදීප දෙක අර සිද්ධව වුණ වෙළදාාම් පැදිලියම් ආසියාවේ බාන්ඩ ුරෝපයටට ගෙනවා යුරපේ බාන්ඩ් අආසිාවත ෙනවා දැ මේ කියන්න වෙළදාාම ගත්තට පස්සේ මේ බාන්්ඩ මේ විශෂම අලවිකර නමද්‍යස්ථානයක් එබා වේ වෙළදාාමට මූලික වෙච්ච යම් නගරයක් එබ්බා බෝහම ප්‍රසිද්ධියයට පත් මොකද මේ නගරේ කියලා පෙන් පැදිලිව අහන්නේ හොඳ අබලුම්ම ප්‍රදිරත්න පිළිතුරු මුලිම කියෙනව පැරිස් නගරයා ලන්ඩ නගරයේ කොන්ස්සන්ති නෝපල් නගරයෝ. ඇලෙක් සන්ද්‍රියයා නගරේ. උන මටිකතම පෙළිතුර විදිරදීලා තියෙන්නේ. දැ දොළපුතා දන් අපි පැහැදිලිව කිව්ව මේ පාඩමදදදි මේ කියන්නාව් නගරේ. මේවෙරද නගරය පසුකාලීනව නිද කාලයක් කැනකොට තුර්කීන්න අතට පත්වනවා. අන තුකීන්න්නතර පත්වනාට පසන්න විධ ගැටල ගාරීතත්වයන් අනනික් පේස යරෝපීයන්ට ඇති වෙනවා. මේ නගරේ තුළවෙෙනදාමකරන්න නද උන්න පසුකාලි නව දේශගවේෂණයටත් මේ දේවල් හේතුසාධක වෙනවා අපි කෙනොෙන් දැන්ත දේශ විශණ කල කෙනනමොක් දේපුතේ. රටවල් සොයාමට විධාකාරය රටමල් හොයා ගන්න. හේතුවෙනවා මොකද අර කියන්නාවු නගරය පැහැදිලිවම තුකින් විසින් කාලයක් ඇද්දි අටත් කරගත්ත නිසා. එතකට ඒ හරහා යන්න කාටවත් ඉඩ දෙෙන් නෑතුරකෙන් ඒ නිසා තමයි ඒ විදිහට මිනිස්සු තවත් රටවල් හයාගන්න ඇත්තරම මේ කියන්නව නගරය අල්ලා ගැනීමත් පසුකාලින හේතුසාදක වෙනවා. කෙසේ නමුත් මෙතන දෙ අපෙන් අහන්මි වෙළඳ බාණ්ඩල කිරීම ඇතමේ වෙළඳ මධ්‍යස්ථානය මොකක්ද කියල්. එ අපි හොඳින්ම දන්නවා ඒ තමයි පිිතුරු අංකතුන කොන්ස්ථන්තිනෝපල් නගරය. පැහැදිලි අපි පිරිිතුරට ඉරගහගම්මු පිතුරංකතුන කොන්ස්ථන්තිනෝපල් නගරය හොඳයි මෙතන්ට මහන්නං දපුතේ අද කොස්තන්තිනෝපල් නගරය අපි මේ නමින් නෙමයි හඳුන් වන්නේ අද මේ සඳහා වෙනත්නාමයක් භාවිතා කරන්නවා. වෙලපුතල දන්න අයත් ඇති මේවෙද්දි එතකොට මම දැන් මතක් කරනංක් සියලු දෙනාටම දැන් අපි අද කාේ වර්මානයේද කොන්ස්ථන්තිනෝපල් නගරටි කෙනවා ස්ථාන් බුල් කියලා. ස්ථාන් බුල් කියලා තිහෙන මේවත් පොන්ඩක් අපේනේ ද සාමාන්‍ය දැනීම අපි මතකේ තබාගැනීම ගොඩක්හදගත් ඉතිහාසේවගේ විශෂය හදෑරීමේදී. හොඳයි එහන අපි මෙවෙද්දී ප්‍රශ්න තුනක් සාර්ථකව පිල්තුරු සපේල හමරයි අපි අමු ඊළඟ ප්‍රශ්නයට හත්තරවෙනි ප්‍රශ්නය ඔන්න හතරවැනි ප්‍රශ්ාෙන් අහනුවදයෙපුතේ පුනරුද සමයේදී ස්යාගනු ලැබූ වි දැනුම් කොටස් ජනතාව අතර ශීග්‍රන්ග ්‍යාප්තවීමේ ගෞරවය හිමිවිය යුත්තේ කාටද පුනරුද සමේද්දිස්වා ගැනු ලැබූ විවිත දැනුම් කොටස්. අපි ටිකක් දැන් ප්‍රශ්නය දිගණ වෙනවාන අපි හරිලේසිම් පැරිදි දූලපුතට හිරදිර තියෙනො එඒ පශ්නය කොටස් වලට කඩාගක් නැතංඒ ප්‍රශ්නය ප්‍රධාන කොටස් නැද ප්‍රධාන වශචන පිළිබඳ අෞදදානය යොමුකව තට්ටි ප්‍රශ්නය පැදිලි තේරුම්ගන්නට පුළුවන්. මෙතැනදත් ඔන්න කියනවා අපි පහැදිලිවා අදාානයමුම කරන්න ඕන දැනුම් කොටස් පිළිබඳව. විවිධ දැනුම් කොටස් ජනතාව අතර ශ්‍රීග්‍රන්ග ්‍යප්ත වීමේ ගෞරවේ කාටද හිමිවෙන්නේ කෙලා. දැනුම ව්‍යප්තව වනේ මොන හේතුව පදනම් කරගෙනද කියෙල අපි පැහැදිලිව දන්නවා එහම් එහි ගෞරවේ කාටද හිමිවෙන්නේි කරතම හොයන්න තියෙන්. අපි බලුම හෙනම් අපිට දේලතියෙන් පිළිතුර මනාද කියරද යපුත. ඕන ලින්ම කෙනවා ක්‍රස්තියානි පල්ලියයේ පූජක තුමයින් ලාටය. ළඟට කෙනවා දැනුම සොයාගෙන ඒවා සිසුන්ට ඉගැන් වූ කතිකාචායවරුන්ටය. ඉට පස කෙනවා නව දැනුම් කොටස් රසවත් ලෙස සිත්තම් කළ ශිල්පීන්ටය ඉළඟට කෙනවා Joොහන්නස් ගුටෙන් බග් නැමැත්තාටය. මේ ආකාරයෙන් අපිට විවිධ අකාරයේ පිරිස් පිළිබඳ සඳහන් කල්ලා තියෙනවා දැනුම සොයාගන්න ව දව් කලා කියලා දෙැම්ම මේ පලවිනිෙක් ගත්තර පස පූජකතුමන්ල්ලා ගත්තට සපිදන්නවා මධ්‍යකාරීයගේ තුළනම් පජකතුමන්ල්ලා තයි මේ ගොඩක් දෙවල්වලට මැදිහත් වනේ.ඇ මේ අපි කතා කරන්නේ පුනරුද සම්මය තුළ මේ දැනුම ්‍යයක්ක්තවීම පිළිබඳව. නේද එතකොට අපි කතිකාචාරවරුන් විශවවිද්‍යාල භිියුණා නමු අපි එහෙම සඳහනක් කරන්න හැපාඩම තුළද. ඒවගේම ශිල්පීන් ගත්තනට පස අපි දන කලාව දියුණු කරන්න ශිල්පන්ගෙන් විශාලාන ග්‍රහයක් ලැබන හැයි එතන දිහන්නේ දැනුම නේද නැත්ත අපගේන සාහිත්‍යය මේ දැනුම නේද ඉගෙන ගන්න දේවල් මේ දේවල් තව දුටත්වර්ධනය කරගන්න මිනිස්ස අත්‍ර අධ්‍යාපනය තව දුට ප්‍රචි කරන්න හේතුවීම. එතකොටදකුදේ අපි හොඳින්ම දැන්නවාහෙනම්. පිතුර යොහැන්නස් ගුටෙන්බග හවද හන්ස් ගුටෙන් බර්ග කියන්නන පි පාර්මිද ොදින් කතා කරා නෑද පැහැදිලිව දන්නවා මුද්‍රණ යන්ත්‍රණය නිපදවූ පුද්ගලයා තමයි අපි කියන්නේ ජොහැන්නස් ගුටෙන්බර්ග කියලා. අපි පැහැදිලිව පොතේදි බැලවා ජොහන්නස් ගුටෙන්බර්ගේ පින්තුූරයක් සහ ඔ විසින් නිර්මාණය කනලද ඒ මුද්ධනයන්ත්‍රේ චායා රෝපයකොත්. ඉතින්. ිදන්නවා ද්‍රණයන්ත්‍රනය නිපදවීමත් එක මොකදනේ අන්න පිටපත්ලිවීම කියන එක ගොඩක් කාලය වෙලාව යන වැඩක් හැබැයි මොකද වෙන්නේ අන්න මුද්‍රණය කරන්න බළුවන් වෙනවා සියලු දේවල් අන්න මොකද වෙන්න දැන් ඉතාලිය තුළ විතරක් මේ ඉතාලයේ පිට තටක් මේ දේවල්. ග්‍රන්ථ එදිනේදානේද විශාල වශයෙන් මුද්‍රණය කරන්න හැකියාව ලබෙන. අන්න දැනුම මිනිස්සුන්ට හැමතැටම මේ ග්‍රන්ථ මේ මුද්‍රණයන් ලැබෙනොට මොකද වෙන්නේ මේ කියවන්න පුළුවන් වෙනවා අන්න දැනුම බොහොම විශාල වශයෙන් දියුණුවට පත්වෙනවා එනම් මේ කාලය තුළදී ජොහන්ස් ගුටෙන්බර්ග මුද්‍රණයන්ත්‍රණ නිපදවීමත් සමඟ ඟ ගෞරවෙහිමි වෙන්නේ පැදදිලිවම පිළිතුරුවන්ක හතර ජොහැන්නස් ගුටෙන්බර්ක් නැමැත්තාටයි පොම් පැදිලි ජොහැන්ස් ගුටෙන්බර්ගක් නැමැත්තාටයි. නාම හොඳින් මතකතියාගන්න නේ අපිට එදිනෙදා ජීවිතයේද මේ වගේ නාමයන් හබවෙන නැහැ අපි ලංකාවතුළ පැහදිලිවම නමුත් ඉංග්‍රීසි නාමය දොල පුතාල හොඳින් පාරදදි කාට හරුරගන්න එතවට හරිලෙසි පිළිතුරු ලියද්දී. හොඳ එහම් අපි අමුදැන් ඊළඟ ප්‍රශ්නයට පස්වැනි පය පස්වැනි ප්‍රශ්නයෙන්ග හනදේපුොතේ කොන්සම්දි නෝපල් නගරය ර්කේට් නැතුවීම නිසා ඇතිවූ විශේෂ ප්‍රතිපාලය පෙන්නුම් කරන පිළිතුර කුමක්ද. කොන්ස්සන්තිනෝපල නගරය තුර්කින් අතුවීම නිසා ඇතිවූ විශේෂ ප්‍රතිපලය පෙන්නුම් කරන පිළිතුර කුමක්ද. ටැපි පැහැදිලිව පෙරදිත් සාචාකර කොස්සන්ති නෝප නගරීමම වෙල්ලඳ මධ්‍යස්ථානයක් විදිහට කතාකරදිිත් පන්ඳුවල පුතාාවටක තුර්කින් අල් ගත්තා නේද කාලයක් ැනකට. වෙළදාම ගත්තට පසම වෙළදාම අල්ලා ගැනීම ටආශනිසා පැහැදිලීමම තුරුකීන්ට නතෝනා. එහෙනම් මෙ තුරකීන්ට නත්තුවීම නිසා ඇතිවුණු විශේෂ ප්‍රතිපඵලය තිින් පස්සේ ඇතිවෙච්ච ප්‍රතිඵලය මොකද්දි කියලා අහන්නේ අ අපි බල්මොට දිල්ල තියෙන පිළිතුරුුණනාද කියලා. ඔන්න එකක් කියනවා නාගරික පරිසරය තව දුරට දූෂණයවීමට මග පෑදීම. දෙව නිට කියෙනවා තුර්කීවරුන්ගේ ආගමික සිද්ධ ස්ථානාශිතව වෙළඳ සැල් බිහිවීම. ම ෙටි කියෙනවා යරෝපය තුළ නව ප්‍රබෝධයක ආාම්භය ඇතිවීම. හතර කෙනවා යුරෝපය තුළ ක්‍රස්යානිි ධර්මය අඩපනවයාම ඕන මේ දීලතයෙන පිළිදුර අත්තලින් අපි හොඳින්ම දන්නවා පැහැදිලිවම කොන්ස්ථන්තිරෝපනාගරයේ තුරකීන්ට නැතුවීම අපි කතා කරා යුරෝපය තුළ පුනරෝදය බිහිවීමට හේතුු සාදක්ගත්ට පස්සේ. දල පුදර්ග මතක අපි වෙනම අනුමාදරගයක්ක් ඉදිරි කතාර ඇයි මේ? විශෂම යුරෝපය තුළ විිහිවුුණේ කියලලා මේ පුනරුදෙට හේතු මොනාද කියල එතකුට අපි මේ කොන්ස්න්් නෝපලය සම්බන්ධ සිද්ුවීම තුරකන්නේය අල්ලා ගැනින් පිළිබඳ කතා කරා එහන් දුවකපුතේ මේ පුනරුදය නැත් තමයි නව ප්‍රබෝධය මෙ නව නවෝදය ඇතිවෙන්නට තමයි මේක හේතුසාධක උන එහෙනම් බොහොම පැහැදිලි පිළිතුර පිරිිතුරුවංක තුන යුරෝපය තුළ නව ප්‍රබෝධයක ආරාම්භය ඇතිවීම යුරෝපය තුළ නව ප්‍රබෝධයක ආරම්භය ඇතිවීම එ හොම පැහැදිලි අපරි කැපල මේ අනිෙකුත් දේවල් කිසිවක් අපි සඳහන් කරන්නන්නේ නැහැ පැහැදිලිවම කොන්ස්සන්ති නෝපල් නගරේ තුරකේන්ට නතුවින් පිබඳ කතා කරද්දි නමුත් ොහොම පැහැදිලි යුරෝපය තුළ මේ පොලරුදය කියන සංකපය බිහිවෙන්නත් එක ්‍යප්ත වෙන්නත් ඒවගේ නව ප්‍රබෝධයක් ඇතිවෙන්නත් මේ හේතුසාධක පෙනවා කියලා. හැයි එහෙන අප මේේ වෙදව ප්‍රශ්න පහක්ක පිළිතුරු සපෙල හමාරයි අපි අමුදුුවයපුතේ හයවෙනි ප්‍රශ්නයට ඔන්න හයවැනි ප්‍රශ්ඥපෙන් අහනවා ගැලීලූ ගැලීලී විසින් සොයාගත්තේ ගැලිලියූ ගැලිල්ලී වෙසින් සොයා ගත්තේ අපි දන්න පුුණුරුදේ පිළිබඳු කතා කරදි විශේෂයම විද්‍යාවේ දීියුණුව පිළබඳව කරදි පුෝටුද සමයතුළ අපිතා කැල්ලද විශේෂ පුද්ගලෙක්තමයි මේ ගැලිලියූ ගැලි කල කියන්. ගැලිල්ලියූ ගැලිලිගිමේ සොයා ගැනීම නිසා අපි කියන පසුකාලීනව නේද ඔහුව හඳුනනවා.හදා බැලීමේ පියා කියල එවගේම අපිකින පැහැදිලිව ඔහුගේ මේ ස්වාගැනීමම් නිසා ගොඩක් දේවල් අපිට ලැබෙනනේද ගොඩක් ස්වාගැනීම් අතීතයන් දලා. ස්වාගත්ත දේවල් මේ අනාගතයට ඉදිරිපත් කරන්නට හැකියාවක් ලැබෙනවා. එන මොකක්ද මේ ගැලිලියෝ ගැලීලී විසින් ස්වාගත්ත දය. අබලන් දෙලතය පිළිතුර මුලින්කිනෝ මාලිමාව මුද්‍රණයන්ත්‍රණය වෙදනලාව ඒවගේම දුරේක්ෂය ොදයි මේතනිින් දමි මුද්‍රණයන්ත්‍රනය පිළිබඳව සුළු මොහතකට පෙර කතාලලා ෙද ගුටෙන්බර්ග පිල් බඳව කතා කරදි පැදදිලිකිව ගුටෙන්බර්ග සිංතම මුද්‍රණයන්ත්‍රන නි පැදුව කියලා එ. අපි අනෙකුත් මේ දීලතින දේවල්ලින් බොහොම පැහැදිලිම දන්නවා ගැලීලියෝ ගැලිලි ගැන කියද්දිම සම්බන්ධ වෙන දෙයක් තමයි දුරේක්ෂය. නේද පසුකාලීනව ගොඩක් ආකාශවස්සුන රීක්ෂණය කිරීම සඳහා නේද ඒවාගේම තමයි මේ විවිධාකාරයේ ග්‍රහයන්ගේ විශෂයෙන් ප්‍රහස්පති ගහයාගේමේ උපග්‍රහයන්සලා ගැනීම සඳහා තවත් බොහෝ දේවල් පේ නේද්‍රපිට තියෙන දේවල් මේ දුර තියන දේවල් හොයද්දි අපිට ගතගත්වන දෙයක් තමයි මේ දුරේක්ෂය කලා ැ හෙන බොම් පැදිලි ගැලිලියෝ ගැලිලි විසන්ස්වාගත්තෙකුමක් ද දුරේක්ෂය. පිරිිතුරුවංග හතර දුරේක්ෂය හොඳයි. එ අපි අම්ම හත්වනි ප්‍රශ්නයට. හත්වනි ප්‍රශ්නයපෙන් අහනවදේපුතේ ඉතාලියයේ තිබූ වෙළඳ නගර මොනවාදැයි තෝරන්න. ඉතාලී තිබූ වෙළඳ නගර මොනවා දැයි තෝරන්න. තැන් අපිකි වනි පැහැදිලිවම පුනරුදය ආරම්භ වෙනවා ඉතාලිය තුළින්. එද එතකොට ඉතාලි තුළින් ආරම්භවෙද්දිී තාලියයේ තවත්හවිවිද දේවල් ඇතිවෙන භිකිුවක් කලාගාර බහිවෙනවා වෙළඳ නගර බිහිවෙනවා මේ පිදිහට අපි බොන් පැදිලිව සඳහන් කලා විශේෂන් වෙළදාාම ගත්තට පසේ ආර්ථිකයේ දියුණලුවට හේතුවෙන්න්නදයක්තම මෙම වෙළඳදාම දුව පුද මෙතන පැ අහන්නන්නේ ඒ බිහිවෙච්ච වෙළඳ නගර නැත්තං වෙළදාම සිද්ධ වුන නගර මොනවාද කියලා. ඉතාලය තුළ පැහැදිලිවම අපි දැංගලින්කිව යුරෝපය සහාසයාව තුළ ඒගඩ ුද් වෙද්දිම අධ්‍යස්ථානය වනේ වෙළඳ මධ්‍යස්ථාය වනිේ කොස්තන්තිනෝොපලේ නමුත් මෙතන දිහන්දි පැහැදිලිවම ඉතාලිය තුළ තියෙන්න්න වූ වෙළඳ නගර මොනාන්ද කියලා. බල පිතුර කිകළදපුත. පලවෙනි පිළිතු දිීලතින වැනසිය නවා ഫോ ළඟക്കන නවා ජനීවා වැනීසිය ഫ ජනීවා අවසා වශයකින වැසි ජනවා ജനීවා. ය මේ අතරින් අපි බොහොම පැහැදිලිව කතා කරා ඉතාලි තුළ බිහිවෙච්ච ප්‍රසිද්ද වෙලඳ නගර නැත්තම් වලදාමේ නේද මේ උපපත්තියට හේතුල නගරගබෑ විදිහට ඒ තමයි වැනීසිග පවැනීසේ කරෙන බොහොම ප්‍රසිද්ධයි ඒවාගේම ජිනෝවා එවිතරක් නෙමේ ේ ලෝන් ගර පිලත් විශෂෙන් කතාා කළ කලාගාරඒවගේ බොහෝ දේවල් බිහිවුණ නගරයක් කියලා වැනිේය ග අතර තරම දලපුතා හලබන වැනිීසය වෙළෙන්දාාගේ ග්‍රන්තයක් ති නතිින් ඇත්‍රම වෙළලඳාමට ොහෝසේන් එදා ඉදලම් ප්‍රසිදධ ච්ච නගරයක් එහනන් දවපුතේ මේ හැම සාධකයක් මුල්කරගෙන පැහැදිලිව අපිරිකෑන පුළුවන් පිළිතුර අක එක වැනීසිය ජිනෝවා එවාගේම ෆලෝරන්ස් පෙදිහට. දවපද එන අප අමු අටවෙනි ප්‍රශ්නයට අටවැනි ප්‍රශ්ඥපෙන් අහනවා යුරෝපයේ පුනරුදේට අදාළ වෙනස්වීම් පළමුුවෙන්ම දක්ට ලැබුණු රට හිබිහි වූ විෂවිද්‍යාල තෝරන්න යුරෝපයේ පුනරුදේට අදාළ වෙනස්වීම් පළමුවෙන්ම දක්න ලැබුණන් රට බිහිවූ විශවවිද්‍යාල තෝරන්න අපි හඳින් දන්න රෝපය ගත්තට පස්ස මුලින්ම යුරෝපේතුල පොරදේ බිහිවෙනෙකොහෙද ඉතාලිය තුළින් අප පැහැදිලිවේක මොලිකවම සාකච්ා කලා එනදුව පුතේ මේ තුලින් බිහි වෙච් විශ් විද්‍යාල මොනාදු කියල තමයි ඉළඟට අප පැදිලි වහන්නේ. අපි බලම ෝපිරි ලබාදී යන පිතුර මොවාද කියලා. එක ක්ස්ර් පැරිස් දෙ ක්ර්ඩ් කම්්‍රජ් ඒවාගේම තුන කියනවා පැරිස් පාදවා හතර කියනවා පාදවා

මේ ද දේලාලතින අපි මේ විශවවිද්‍යාල සියල්ලම පැහැදිලිව නම් කරගත්තා පාඩමතුලදී නේද පුනරුදු සමය තුලද විශයෙන්ම මේ සාහිත්‍යය දැනුම පිළිබඳව කතා කරද්දි. උගතුන් බිහිවීම පිළිබඳව කතා කරද්ද අපි පැහැදිලිවකිබදය පුතේ අපිට මධකාලියගේ තුලටික් ආගමට බරවෙච්ච විශයන් තමයි දක්නට ලැබුණේ නේද දේවධර්මය වගේ විෂයන් නද මේ තමයි අප දක්න ලැබනි උගන්නවා හැබැයි එත නිගේ හාඩ ගියට පස්සේ පුන්රුද්ධ සමය වෙනක අපි කියවා නා ශෂයන්ත නැතං උගතුන් බිවෙන්ට හේතු සාධකවෙච්ච තවත් බොහෝ විෂයන් අපිට තැක්ක ලැබුණ උගන්නනවා. එහෙනම් මේ දේවල් හිගැන් වීම් සිද්ධ කලේ මේකයන්න්නාව ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල තුළ. එ පැහැදිලිව මේලා බාදිිලතන ශවද්‍යාලතරින් අපි මේක වාගවා කාශයෙන් බොන් පැහැදිලිව කොයි නගරයද නැතන් කොයි රටද. ඇ ඒ බිහිවච්ච විශ්වවිද්‍යාලිමොකක්ද කියලා කතා කර එනම් මෙතන බොහොම පහැදිලි අපිට පුනරුද වෙනස්වීම් දක්න ැබුණන රටෙහි බිහිවච්ච විශ්වවිද්‍යාලයයන්නේ ඉති අපි දන්නවා මේ අතරින් බොහොම පැදිලිව එවැනි කිසිවක් නෙවෙයි පිළිතුරුවන්ක හතර පාදවා සහ බොලොන්ඥ. පාදවා සහ බොලොනඥ නැතන් ඉතාලිය තුළින් භිවෙච්ච නර නැත්ත නගර තුලබිියුණ පැහැදි පර්‍රාක්න ලැබුණ විශ්විද්‍යාල ක කියලා ප්‍රකාණ ොළොන් පාදවා සහ බොන් යා එ පිරිතුරුවන්ක හතර විදිහට අප නිවැරදි පිරිතුරුතිට ගන්න පොළවා. ද පතේ අටම පශ්්‍ය ති සාර්ත කලෙ ු පැදදිල බොම සරලයි බ ේදව ලිග ගනිද දැන් අර ඇත ම තනැ තා කරලද වගෝ පාඩේද. පාඩමරි පැහැදිරි වබි කුමන රටද කුමන විශ්විද්‍යාලෙදදි කෙ බොම හොඳින් සාකච්චා කලද ඒ වගුව හොඳින් මතකයේ තියෙනවනන් හොඳින් පාඩන් කල තියනවනන් හරි ලේසි මේ වගේ ප්‍රශ්නයකදදි කුමන රටක් දී ලැහවතෙන්ගලන්තේ දී ලහවත් යද තාලය දී ැහවා අපට පිතුරු සපයන්න පුළවා. ොයි එහනඟ අප යමුදුුව පුතේ නම වෙනි ප්‍රශ්නයට නම වෙනි ප්‍රශ්නය පෙන් අහනවා පුළරුද සමේදී විද්‍යාත්මක ස්වාගැනීම් රාශ්‍යයක් සිදුවීමට බලපෑවේ කුමන සාධකය ද පුොනරුද සමයේදී විද්‍යාත්මක සොයාගැනීම් රාශ්‍යයක් සිදුවීමට බලපෑවේ කුමන සාධකයද පින්න පද ොරුද සමය ගත්තර පස අපිකක් සාහිත දියුණ සිද්ධ වන විද්‍යාත්මක වශයෙන් දවුණුක් සිද්ද වෙනවා විද්‍යාව ගත්තරට පසේ අපි කියෙන විද්‍යාත්මක සොයා ගැනීම විශෂම විද්‍යාවයටටට අපික හතා කන්නවා වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඒවාගේමතම අපි කතාකනවා තාරකා විද්‍යාන විශයෙන් ආකාශ වශසන ක්ෂණයක ඇත ලෝකය පිළිබඳව සයා ැලම් පිබඳව ඉති එදකොට මේේ දේවල් අත්තට පසේ ද්‍යාත්මක සොයා ගැනීම ගතර පස මේ දේවල් සිද්ධවීමට මෙදව සොයා ගැනීමට ම. නවද බලපෑැවිකිලටම අපින් පහැදිලිබ අහන්නේ එන අප බලමෝිල් ලබාද ලතින පිළිතුරු මනාද ගෙනරද එපුතේ මුලින්ම කියනවා විද්‍යානීන් ඒකරාශී වී විද්‍යාගාර ගුඩ්නගා ගැනීම දෙවනිට කියෙනවා විචාර බුද්ධ දියුණවීම නිසා සෑම දෙයක් ගැනම විචාරාත්මකව බැලීම. එළඟට කියනවා පරේෂණ වලට අවශ්‍යූප කරන ප්‍රමාණවත්ව නිපදවා ගැනීම අහරම නිටි කියනවා ආකමික චින්තනය ඔස්සේ සිතීම නිදහස ලබාදී තිබීම හොයි බලන් පප යක් ලග ලගින් යන පිතුර නැත්තමේ පාඩමට සබන්ධ වෙචද අප යාාමක චිතනයන් පිබඳ මෙහිදී කතාකන විශෂව විද්‍යාලයන් පිළිබඳු කතාක නොතින් අනටයක් අපිට නේද පිළිතුරු මේකයි කියලා හිතන විවිධාකාරයේදේවල් ලබාදීල තිනති නිසාම අපි තරකාණුපුොලෝ මේවාගේ ප්‍රශ්නයකද පිළිතුර තෝරාගතියුත්ත. හදොලපුතල්ට මං හැමදාම කියනවා වගේ නේද නිතරම කියනව වගේ දොළපුතල්ද වෙද්දී ප්‍රශ්නය සහ පිළිතුර. තික අපි බල්ල තිය තකොු දුවල පුතාල දැන් ප්‍රශ්නයට පිළිතුර සොයාගෙන හමාරවෙන්න තවශ්‍යයි. එතකොට තමයි ඊළංගටනේ තමන්ගේ ිතුරු නිවැරදිද නැද් කිය බලන්න පුලුවන් මාන්තෙක්ක සාකශ්ෂා කරදිික වැදගත් නැත්ත සාකච්ෂා කරන එක හගෙන ඉන්වට වැඩිය වැඩි. පලත් ලොපුතතාට ගන්න ාගට මන් නද නිවැරදි පිල්තුරු කියල හිතන්ගඉනිමකක්ද නැතග තමන් ිතන පිළිතුර වැරදිද මේේදී තමන්ට දැනගන්න පුුවන් තං මුලින්ම මේ කියයන්න ව ප්‍රශ්නය සහ පිළිතුරුවට හරියට බලල පිළිතුරු ගොඩනගාගෙන තියෙනවානම්. එතකට සාකච්ඡා රද්දිී වෙොලොපුතල්ට බලන්න පුළුවන් මාත් එක්කම තන්ගේ පිළිතුරු නිවැරද නැද්ද කියලා. හොඳයිති ඒ අදක් කිරීමක් එක්ක ප්‍යාපමයම්මු ප්‍රශ්නයට. එහනම් පැහැදිලිවම මේ කියන්නා විද්‍යාත්මකුසාවාගැනීම රාශ්‍යයක්ක් සිදුවීමට මොන සාදකේද බලපෑවි කිය හන දුවේ පුතේ මේ දේලාතියෙන දේවල්බලින්. අපි පැහැදිලිව මේ පාඩමතුරන්දි කතාගන්න දේපුතේ අපිම පුණුදු සමය තුළ දක්නට ලැම විශෂසිදීමක්තව මේ මනිසුන්ගේ විචාරබුද්ධිය දෙවුණ වීම. ඇතම මේ චාරබුද් දරුවන්න එක හේතුවක් තමයි පහැදිලිවකිෙනවා ඊට පෙරයුගතුර පැදිලිවම ආගමට නැත්තන් දේවධර්මය මුල් කරකින් මේද කියන්නාව දේවල් ලගැන්දීම් තමයි. තිබබේ ඒවගේ පැදිලිපටිකැන්පුළවාන් මිනිසුන්ට හිතන්න දහසත්. ීල තිබෙන ැෙරේ ukේතුල නද විශේෂයෙන්ම ඔවුන්ව එක සීමාවකට එක රාමෝකට නතු කල්ල තමයිතින්බිය ඔවන්ට ආගමින් බැහැරව කිසිම දෙයක් කරන්න බෑ නේද ඒවගේ ආගුවට පටහැනි ආගම විරුද්ධ පල්ියට විරද්ධ කිසි දෙයක් කරන්න බෑ මේ දිීර්තමයි ලබාදිීල තිබේවාගේම ේවවා අරම්වාදේවනි සංකල් පතිබ්ා මොකද කියන්නේ පහැදිලි අපි දන්නවා දෙවියන් තමයි උතුම් මේ කිසිමදේකට වැඩිය දෙවියන් තමයි උතුම් එතකොට ඒද විතරයි මිනිස්ස පිළිගත්තේ තියන්න මිනිස්සු කොට වෙලාහිට කිසිදු විචාරාත්මක පුද්ධයක් අපි දක්න ලැබුණන්න හැව පුළුහුදු සම තුළ මොක්දනේදේපතේ අපි කිව්වා මානවාදයකන වගේ සංකල් පෙළියට මොකද මානවාදය කියල ගැන්නේ පැහැදිලිවදන්නවා මිනිසා උතුන් කියන ංකල්පනය ද මනිසාට මූලිකත්වක් ලැබෙනවා කියෙන සංකල්පය. අන්න එහෙන මානවා දේවගේ සංකක් බිහිවීමමත් එක්ක හැදිලි අපි කියනවන්න මේ කියන්නව් තත්වය සම්පූනෙන් වෙනස් වෙන මිනිස්සු විචාරාත්මකෝහොය මිනිස්වාර රාමුවෙන් පිටතටයෙනවා මිනිස්සු තමන්ට හිතන දේවල් මිස්සු තමන්ට හැගෙන දේවල් අන්න ඒවා කලාත්මක නිර්මාණවලට ොදා ගන්න පැදිි අපට ඒකයි දක්නට ලැබුණන පුඩුද සමයතුල නිරුවත් සහඩ නිර්ුවත් ආකාරී චායාරූප අඳනවා එවගේ මෘර්තිවලට ගොඩනගනවා මේමගේ දක්නට ලබෙන මිස්සු බොම ස්වභාවික දේවල්වට ේ දේවාක් පින්තූරයට ගොඩන්නගන්න උත්සාහ කර ඉතින් මේ දේවල් නිසා. ඉතින් දේපතෙක් බොහොම පහැදිලි මකඇෙක් නන්ට කියල්ලේ විචාත්මක පුද්ධිය තමයි මේ කාලතර දුණ ඕකම තමයි හේතුනේ පැහදිලිවම මේ විද්‍යාත්මක සවාගැනින් පසුකාලීනව ඇති වන්න. ඇතරම අපට මේකොන්ඩු දකගතර මුල්කාල්ලන හත්ම නිර්මාන්ද ිම් දක්න ලබෙන විද්‍යාවේ දියුණුව ටිකක් කොඩුද ආරම්භ වෙලා ටිකක්හල්ගතවතම තමයි අපිට දක් බලන් එතකොට අර විචාත්මක බුද්ධිය හොඳින් විදහාපාන කාලයක් තුළ එනම් පැහැදිලිව කැන පුළුවන් විචාර බුද්ධ දවුණුුවීම නිසා සෑම දෙයක් ගැනම විචාරාත්මකව බලන්න මිනිස්සු පටන් ගන්නවා. එනං පිළිතුර අංක දෙක අපට කෑන පුළුවන් විචාරබුද්ධිය දවුණුවීම නිසා සෑම දෙයක් ගැනම විචාරාත්මකව බැලීම හොඳ එ අප අමු වැනි ප්‍රශ්නයට දාවැනි ප්‍රශ්නයෙන් අපේ අහනවා මයිකලාජලෝ පිළිබඳව තිී ඇති වැරදි සහගත හැඳින්වීම කුමක් ද මයිකලාන්චලෝ පිළිබඳවදී ඇති වැරදි සහගත හැඳින්වීම කුමක්ද හො අපි හොඳින් සාකච්චා කර පුදගලෙක් තමයි විශේෂයෙන්ම කලාකරුවන් පිළිබඳව කතා කර ඇදිි පුන්ඩුද සමය තුළ මෙ මයි කළ අංචල. නේද අපි ඩම්මතරව ලියනාඩෝ ඩා විංචි රෆල් සැන්ඩ මේ වගේ බොහෝ පුද්ගලයන් පිළිබඳව කතා කලා. ඉති අතන විශේෂයෙන් අපි කිව්වා මේ පුණ්ඩුද සමය විවේශ කලාකරුවෝ. එක් දේක විතරක්න මේක් ෂේත්‍රයකට විතරක් නෙේ විෙක් ෂේත්‍රියන් දක්ෂතා පෙන්න්නපු පිරිස්තමයි අපිට දක්නද ලැබුණේ. ඉතිංන් ඒ අතරින් වැැදගත් පුද්ගලෙක් තමයි මයිකල් ංජලෝ කරකැන්නේ මයිකල් ලාංජලෝ ගත්‍ර පස්සේ තන්නේ වගේම පැහැ දිලිවම අපි කියන්න පුොළුවන් විවිධක් ක්ශේෂ්‍රයන් කිහිපයකටම දක්ෂතා දක්වපු පුද්ගලෙක් කියලා එහනං අප අහනවා මයිකල් අංජලෝ ගැන මේ දීල තියනඒවා අතරින්, තුනක් මේ දහතරක් පිළිතුර යරෙන තුනක් නිවැරදි දේවල් එකක් වැඩදි වැරදි පිතුර තමයි මෙතන තෝරන්න කිය කිය. මේ නිසාමයි පැහදිලවාි ප්‍රශ්නය හොඳින් කියන්න කියලා කියන ද අප නිතරම දකින්නේ නිවලදදි පිතුරුන අපේ අහන්න නේ ලබද ලතින ප්‍රශ්නයට ගැලපෙනනම පිළිතුර නිවැරදිම පිතුුතමයි නිතමට ප්‍රශ්ණ පත්ත්‍රලද සහ බොහ අවස්ථාවදට ලැබේ. හැබැයි ඒ අතරින් පතර මේමගේ වැරදි සහගත පිළිතුර තෝරන් සාවාද්‍ය පිතුර තෝරන් මේ නොහම ප්‍රශ්නෙන්න්න පුල්වා. ඒේ නිසාතමයි ප්‍රශ්නය හොඳදි කියවන්න කියලා කියන්නේ. ඉගේ මක් කිරිිමත එක් අපි බලමු මයික ලාන්සුගෙන ොද පරි දලා තියෙනෙ කියලා පලවෙිනිට කෙන දොපොතේ චිත්‍ර ශිල්පයෙක් දෙවිනිටි කියෙනව නාටි ශිල්පයෙක් තුගනිි කියෙන මෝර්ති ශිල්පයක් ඉට පස කෙනවා බෘහ නිර්මාණ ශිල්පියෙක්. ැ මේ කියන්න සියලුක් ෂේත්‍රයන් අපිදන්න කුන්ගද සමයතුර දියුණමට පත් වුණ. ඒවගේ මේ සියලුක් ශේෂත්‍රයන්ත දක්ෂ කලාකරුවන් විිහිුණා. දක් නිර්මාණමීක්ෂේත්‍රය තුලින් ිහි වනා ක ලාබ පහැදිලිව මේ වෙදදි අවබෝධයක් ලබාගෙන තියෙන්. එන මයික ලාන්සලෝ වැනි පුද්ගලය ගත්තට පස්සයක් පැහැදිලිව කතා කරා එකන එක බැලුව ඔහු චිත්‍ර ශිල්පියක හො විසිෙන් නිර්මාණයකන ලද චිත්‍ර බොහොමයක් පිළිබඳ අපි පැහැදිලිව සාකච්ෂා කළ පාඩම තුළදී. ඒ වගේම ඔහු ගත්තර පස්්‍ය අපිකිව ඔහු මයිකලාංචලෝ කරකන්නේ දක්ෂ මර්ති ශිල්පියෙක් කියලා. විරක්න මේ මයික ලාංචලෝ දක්ෂ රෘහ නිර්මාණ ශිල්පයක් කියලා අපි පැහැදිලිව සඳහන් කලා නමුත් අප කිසිම තැනක මයික ලාන්ජලෝ නාට්‍ය ක්ශේත්‍රය හා සම්බන්ධ වනාන් කියලා සඳහන් කරන්නේ යන් දුව පුතේ මෙතන දී පහැදිලි සාවද්‍ය පිළිතුර මොකක්ද කියලා ඒ තමයි දෙෙවනි පිළිතුර නත අපි කිය නාට්‍ය ශිල්පයෙක් වීම මයික ලාන්චලෝ නාට ශිල්පයෙක් කියලා අපිට කොහේවත් ඩක්නට ලැබු නැෑ. බෝම් පැලි ොමසාරලයි වැරදි සාගත පිළිතුර අපිට තෝරගන්න පුළුවන්දැන් වැරදි සාගත පිතුරක් විශිෂණ තෝරක්දී අපි නිවැරදිී කියර දන්නේ අපි මුලින් හඳුනාගත්තොත් අන්නයි අතරෙන් වැරදි සසාගත පිළිතුර හොයා ගන්න හරි ලේසි ඒ අපි දන්නකරුණු අපි නිවැරදිී කියර දන්නේයව මුලින් අපිට තර්කානු පූලව හොයාගන්නට පුළුව හොඳයි හිෙන හොම් පැහැදිලී දවෙනි ප්‍රශ්ණට පිළිතුරුවංක දෙක අපි අමු ඉළඟ ප්‍රශ්නයට එකොස්වැනි ප්‍රශ්නය එකලස්වැනි ප්‍රශ්නයක් පෙන්ග හනවා ඉතාලිය පිළිබඳව දැක්පෙන නිවැරදි හැඳින්වීම කුමක්ද ඉතාලියය පිළිබඳම නිවැරදි හැඳින්වීම තැන් දේපුතේ ඉතාලිය ගත්තන පස්ස අපි හොඳින් සාකච්ඡා කල්ලති අපි හොදිින් දන්නවා න රදගතට පසේ ශයෙන්මි කියෙන පුනුරුදේ ආරම්බෝඩ රට මුලින්ව පුනුරුදයකෙන සංකල්පය ප්‍රචලිතුන් රට කියලා යැයි මේ ඉතාලයේ ගත්තට පස්සේ ඉතාලයේ පිළිබඳව තියෙන නිවරදි පකාශීධ ප්‍රකාශයන්දීල දයන මේ අතරින් වැරදි ප්‍රකකාශයන්ත්‍රත්වය ඇතින නමු එක් ප්‍රකාශයක් නිවරදිනගේ නිරදි ප්‍රශම කද්‍යකම අපෙන් හන්න. අි බලමු ඕොන්න පලවෙනි ප්‍රකාශයක න මද ධරනේ හදේ පේට අර්දවප. ත්ලාන්ටික් සාගරයේ පිටි දූපතක් යගි න කළුමුූහද සම්මීපේතියන කුඩා රාජක් කැස්පයෙන් මුහද සලපේටි කාන්තාර බහුල රටා. ඕොන මේ විදිහයට සම්මයි අපිට ලැබෙන්නේ පිළිතුරු එනම් ඉතාලිය සම්බන්ධයෙන් ගත්තට පස්සෙ දැක්වෙන නිවැර්දිින් පිළිතුරා පිදන්නවා පැදිලිවම ඒ මධධරණය මුහුදේ තියන අනදත්වීපයක් නේද එනම් පිළිතුරුවංක එක නිවැරදී කියලා කියන්න පොළුවන්. මේ අනෙකුත්තය ප්‍රදේශ වල නු දක් වල තියෙන්න්නේ විධ නේ අපිරි රටේ දක්කිට තියෙන වි ප්‍රදේශ බොම ප්‍රසිද්ධ කොටස්න අපට ලෝක සිතතියම ක අතර බස් අපි නම් කරන්න ප්‍රසිද්ධ කොටස් නමුත් මෙතනද ඉතාලි පිළිබඳවවා අප පෙන්ගහන්නේ ඉතින්හෙනං ඉතාලියය පිළිබඳවනිවඇදී ප්‍රකාශය තමයි මධදරනීම හදේ තියෙන ආර්ධත්වීපයක් වීම හොඳයි එෙනං ප් බහම සාර්ථක විදිර පිරිිතු සැපවා ිය තේ ොස් වනි ප්‍රශ්ණ බදෑමතනද තාක් කරන් ලපුතාල්ද ප්‍රශ්න මෙෙම දැක්කාම සමහර ප්‍රශ්ටයක්ක් දීර්ග විදිහට තියනවා සහර ප්‍රශ්ාව ද් ඇක ගම හරි සරල පිලිතුරු තියෙන්නේ නේද වත්ෂනෙන් අපට වශනකීපෑකින් තියන්නේ නමුත් දැන් සහර පිළිතුර සහ ප්‍රශ්න ත්තර පසේමගේ දොලපකල්ට පේවා දීර්ග දිහට ඒ වා්‍ය ගොඩනගල තමයි නිර්මාණය කලලා තියෙන් ඉතින් ප්‍රශ්නයක් කොච්ටර දිගවෙනවද කොච්චර විශාලද කුඩා දෙ කියන එක අදාල නැහැ. අපි හොඳින් විෂය කරුණු අබෝධ කරගෙනං ඉන්නන්නේ හොඳින් ප්‍රශ්නය කියවන්න පොළුවන්නන් අපිට අන්න අපි පිළිතුර හොයා ගැන් හරි ලේසි. ති එ නිසා සහරදවලපදාලා දිග ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් දැක්කම් බය වෙනවන්නේ දකර පිතුරුලිය. ති එහෙමවෙන්න කිෙම විටක අවශ්ට න හැ. අපි මේ හැම දෙයක් නිගනගත්ත කරුණු මේ ප්‍රශ්නතුල තියෙන ති එහෙන. අපිට තියෙන්නේ. බොහම හොඳින්ගේ අහන දට පිළිතුරු හරියට ප්‍රශ්න කියවල සපයන්න. හොඳ එම මතක් කිරමත් අප ම දොළොස්සනි ප්‍රශ්නටන මාර්ටිං ලූතගේ ආගමක ප්‍රතිසංස් කරන අදහස් මුළු යුරෝපය පුරාම පැතිරියයාමටහේතුව කුමක් ද උන්න ප්‍රශ්න හන්නමොකක්ද මාටිං ලූතගේ ආගමපු ප්‍රසංස් කරන අදහස් මුළල යුරෝපය පුරාම පැතිරියයාමට හේතුව මාටං ලූත පිළිබඳ අප කතා කලා බොම හොඳක් නෙද මේ පැහැදිලිවම මේ ේ තුලද සිද්ධ වෙන පුු රුද සමයතුරදී සිද්ධ වෙන අනෙකු සිදුවීම ටික් වෙන අපි ආගමි පැතිකට පිළිබඳව කතාකරදි තමයි මාටික් ූත පිබඳ විශෂයෙන්ම අදහන යොමු කළයි. ඔහුටම ආවනි ොහු කවරප් කියන දේවල්වත් නත සමාජයේ තිබ පිළිගැනීමවත් පල්ලයේ පිළිගැනීමවත් මත යපුුණ කෙනෙක් නෙමේ ත හැදිලිවීමම මාර්ටං ලූත හුටම තියෙන අදහස් සමග තමයි ජීවත් වනේ. ඉති එහෙනම් පැහැදිලිහනවා මේ මාටිං් ලූතර් ගේයාාගම් ප්‍රතන්ස් කරන මේ යුරෝපය පුරාම පැතිරන්න හේතුම්කද යංගිසි පුද්ගලය යම් විසිධයක් දිරිපාත් කරාගේල නිකංම කරුණක්නං නිකම්ම ප්‍රකාශයක් නං ඉහිව ලෝකෙ පුරා යුරෝපය පුරා පැතිරෙන්න්නේෑ නොමත් මේක හෙමමුුන් නැහමික් ්‍රශාල කතිකාවකට ලක් වෙන දෙයක් ඉතින් ඒ නිසා අතමයි යහන්නේ මොකක්දකට හේතුව කියෙල බලම් පිතුරු. කියන ශවිදාල සුන්මගින් විදරාට වල පැතිරයාම දෙවනිින යරපේ පුරා ැනු ක්්‍රෂ්්‍යානි පල්ලිල දේවම හයම් කිරීම. ඉළංගරිිකින ර්මන් ජාතිකෙකු විසින් මුදරණයන්ත්‍ර නිපදවීම ජර්මණී අනසක යුරෝපය පුරාමඇැතර තිබීම. එ දුවගුතේ මේ අතරින් මාර්ිං ලූතගේ අදහස් වැඩිපුරම් ප්‍රචලිතවෙනට එක් හේත්වක් තිබ්බා ඒ තමයි මේ ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රණය නිපදවීම එෙනම්. හොම පැදිලි දිෙනවා ජර්මන් ජාතිකය ජර්මන් ජාතික ගුටෙන්බර්ග ලබි පහැදිලිව හඳුන් වන්නේ එනම් ජර්මන් ජාතිකයකක් විසින් මුද්‍රණය අතේ ඔහු මුද්‍රණයන්ත්‍රනය පුදුරහ මොක දුනේපුදේ පැහැදදිලිවම අපි කියනව මෙන්න මේ කියැන්නව අදහස් මාටිං ලූතගේ අදහස්නෙ ඔහු එක් ප්‍රකාශයක් ඔහු සඳහනක් කරන්නේ අ ඒක හැම දැනටම යන්න පුළුවන් විදිහට මුද්‍රණය කල්ලාන් බෙදාහරීම සිද්ධවෙ නති මේ තුළින්ක විප්ලවයක් ආකාරෙන් හැමදැනටම යන. ඉතින් අන්න එහෙනම් මේ කියන්න ඔවිදිහට මේ ප්‍රතිසංස් කරන ගැන මුළු යුරෝපයම දැනගන්න විුරෝපි පුරාම් පැතිරියන්න හේතුව තමයි පැදිලිවම ජර්මන් ජාතිකයකු විසින් මුද්‍රණය න්ත්‍රණය නිපදවීම පිරිතුරුවංක තුන ජර්මන් ජාතිකෙකු විසින් මුද්‍රණයන්ත්‍රණය නිපදවීම යි බොම පහැදිලි බොමසාරලයි අපිහෙනං යමු ඊළඟ ප්‍රශ්නයට. දහතුන්වෙනි ප්‍රශ්නය අපි නැවතත් පේ නවා ප්‍රශ්නය දකිද්දීම විශ්වවිද්‍යාල කහිපයක් සඳහන් කල්ලති ඔබ බල මොකක්ද ප්‍රශ්නයෙන් අහන්න කියලා. ඉරම් සමුස් නැවැති ගත් කතුවරයාට වඩාත් සමභ විශ්වවිද්‍යාලය විය. පහත සඳහන් කවරහ්ථ කියලාහන්නේ ඉරස්මස් අප පැහදිලව රස්සන්ස් පිබඳ කතා කරන්නවා ගොන්ඩුදේ පිබඳු කතා කරද්ද එන මේ ඉරස්මස් කියෙන ගත්කතුවරයනේ අපි විශෂිම සාහිත්‍ය දියුණු පිළිබඳු කතා කරදදි ගත්කතුවරු පිළිබඳව කතා කරනවා හරිට විද්‍යාව ගන කතාකරදි විද්‍යක් න කලාව ගැන කතාකරදි කලාකරුවන් වගේ අපි සහිත දියුණු ගැ කතාරද මේ ගත් කතුවරුන් ගැ කතා කරනවා. හුට සමීභ විශ්වවිද්‍යාලයම කන්ධගය තවයි අපි අහන්නේ අ බල මුදිලය පිළිතුරුදුේ පුතේ බොලොnya ඔක්වඩ පරිස් Cambridgeම්් මේවත පිළිතුරු දෙදිීල බොලොන්ඥා Oxfordක්වඩ පැරිස් කම්බජ එනම් මේ අතරින් බොහොම පැදිලි අපි දන්නවා ඉරස්මස්කෙන ගත් කතුවරයට ගොඩක් සමීපවිශ් විද්‍යාලයක් කියලා ඇහෝ හම අපිරිකයන් බොළුවන් ඒකොහෙද පැරිස් විශ්වවිද්‍යාලයක්. එ අපි පිළි තුළ හැටිංී රක්කාමු පහැදිලිවම ඒ තමයි පැරිස් විශ්ව විද්‍යාලි මේ අතරින් ගත්තට පසි පැදිලිවම පැරිස් විශ්වවිද්‍යාලයකෙ ලපිට දක්වන්න පුොළවා හොඳයි එෙන අපි අමු දා හත්තරවෙනි ප්‍රශ්නයට ධාහතරමින් ප්‍රශ්ාපෙන් නොහනවා පෘතු වියය පැතලිවස්සවක් බවට තිබූ වැරදි මතය ප්‍රතික්ෂප කෙරුණු නිවැරදි සොයා ගැනීම කළ තැනැත්තා කවුරුන්ද ඔන්න නැවතප්‍යයනව විද්‍යාත්මංක පැතිිකඩ පිළිබඳ අවධානයමු කරන් පෘතිවිය පැතලිවස්තුුවක් බවට තිබූ වැරදිමතය නේද මුල්කාලීනව පැදිලිව කියලා තිබ දුව පපුති පෘතුවී කළ ගැන පැලිස්තුක් මේක ගෝලාකාරයි කියල හාගත්්‍ය පස්සේ මුලින්ම කිව් වි පෘතිවිය හරි පැතලී නේද අන්න එහෙනං ඒ නිසාතුමයි ඒ කාලය තුරදි විශේෂයෙන්ම අලුත්ස්වාගැන ම අළු රටවල් මේ දේවල් හයා ගත්තේ නැත්තමකොද පැතලින් නිසා. නමුත් අපි පැදිලිබි මෙතනද කියනො ඒ බැරදි මත්තය ප්‍රතික්ෂේප කල්ලා නිවැරදි කාරුණු ස්වා ගැනීම ඇත ලෝක ගෝලා කාරය පෘතිවය ගෝලාකාරය කියලා මේ ස්වා ගැනීම කරපපු ැත්තා කෞද කියල තමයි හ නත්තන් ර වැරදි මතේ ප්‍රික්ෂේප කරපු නැත්තා කෞද් කියලතමයි. අහන්නේ අ බලමු දදිියතන පිළිතුර අපට විද්‍යානී සවායිදිවරුන්ගේ නම් හිපයක් නැතන තියෙනවා එක නිකලස් කොපනිකස් දෙක ජහනස්කෙප්ල තුන මයිකල් සර්ටස් හතර ගැලී ලියෝ ගැලිල්ලි හොයි මේ හතර දෙෙනන පළිබඳව අප පාඩමුතුලි බොම හොදින් හතා කර ද්‍යාත්මක දියුණුව ගැන කතා කරද්දි එනම් මේ හතර දෙනාතුරින් පැදිලිවම පෘතුවිය පැතලි කියන්නව වැරදි අතප්‍රතික්ෂේප කරේ කවද අපි හොඳින්ම දන්න දොළ පුතාල විද්‍යාවිශයග ගනකොත් මේ කරන්නු පිළිබඳව අදධහන යමු කරනවා එෙනම් ඒ තමයි Nicholas Coනික ඒ තමයි niක Coනි ද එන නිිකලස් කපනිකස් ක අතර පස්සන විශෂම ලඟ ින්නවබද හනස් කෙප්ල මේේ යත් මේ කියන්නවු මතවාදයන් පිළිගත්ත පුදගරින් ක කියලාබි හඳුන්ව වන පුළුව විශේෂයම මයිකල් සර්ටිස් කතර පසප දන වෛද විද්‍යාවේදියුණුවට හසටත්. හේතුසාධකුණ පුද්ගලෙක්ස්වා ගැනීම් කර පුලද පුද්ගලෙන් ඒකගේ ගලිය ගලි පිබඳව අප දැක් සුල් මෝකට පෙරත් කතා කලා නද දුරේක්ෂ ස්වා ගැනීම ඒවගේ ගලිලෝ ගලිලිගත්තර පසත් හදා බැලිීමේ පියා කියලපි හඳන්න අන්හෙන මේ සියලු දේවල් එ මේ නැවත මතක් කරගත්තේ හලොප දලට තොරිදිරිී කටතුවලදිත් මේගේ විධ පුද්ගලයන් පිළිබඳව අහන්තිනටකට වැඩී තින් හරියට අපේ පුළිතුර තෝරගානරම් අපේ පුද්ගලයන් විද්‍යායක් නිවිසන් සස්වාගත දේවල් මුණ ඔවුන් කරන්න ද ප්‍රශන් මනාද කියලා අවබෝධයක් ලබාගන්නට අවශ්‍යයි. හොඳයි එනම් අප අමු පාලොස්වනි ප්‍රශ්නයටික් වෙන විදී ප්‍රශ්නයක් වයුත පහලස්වනි ප්‍රශ්නතියෙන් අපි බලමුලින් ප්‍රශ්නය වබෝධ කරගෙන පහත සඳහන් එක්කෙක් තොරතුරු අදාළ වන්නේ පුනරු දේට පෙර පැවති කාලයට නම් ඒ අකුරද පුනරු දේ පැවතිකාලයට නම් බී අකුරද එව ඉදිරීන් ලියූ විට අනු පිළිවලවන්නේ කුමක් ද. අන බොහොම පැදිලි පශ්නය පහත සඳන් එක්කෙක් තොරතුරු අදාලවන්නේ පුනරුදේට පෙර පැවති කාලය නං අපිදාන්න ඕනේ ඒ හර පැවැති කාලේනං අපි පහැදිලිව මෙතන නිදාාන්න නේ ඒ අකුර ඒවගේම පුනරුදේ තිබ්බ කාලය තුළනං අප මෙතනට දානවා Bී අකුර හො ඒ අකරු සබී මේකුරු තමයි දානතියන පරිමි ප්‍රශ්නයදී එතකොට අපි පැදිලිව මේ සංසන්ධනාත්මකව කතාකකිරින් පිබඳවන තම මධ්‍ය කාලීණ ගෙන ත පුඩු දෙට පෙරයුගේ සහ පුුඩුදියග පිළිබඳව සංසන්ධනාත්මකව සිදුකිරීම කතාකිරීම කළලා. එකර දුවේ පුතය කණ්ඩු දෙට පෙර පැවති කරන තම මධ්‍ය කාල දගේ ගත්ත පසතමයේ අකුරෙන්නේ පුුන්්ඩුද කාලේ නම් බී අගරෙන මේ සන්සන්ධනාත්ම පවසා කච්ඡා කලපි කන්න දැන් වැදගත්තනවා මේ ප්‍රශ්නයට පිතුරු සපයන් අපි බලමුහෙනං එකන්න එක බලල මොනාද මේ දීලා තියෙන පිළිතුරු එව මොන්න කාලයට ද අයිතිවෙන්නේ කියලා හොඳයි පළම නිර දෙෙනවා චිත්‍ර හා මෘර්තිවල නිරුවත් සසාඩ නිරුවත් රූප දක්නට ලැබීම චිත්‍ර සහ මූර්තිවල නිරුවත් සහඩ නිරුවත් රූප දක්නට ලැබීම. හොඳයි අපිට විවිධාකාර චිත්‍ර මූර්තිවල නිරුවත් අඩනිරුවත් සයාරූප දක්නට ලැබුණේ පුනරුදේයට පෙරද පු්ඩුදය කාලය තුළද. පුම් හොඳින් දල පුතාල දන්න දෙයක් මේක පුනරුද කාේත්‍ර තම දක්නට ලබනමකද පුනරුදේට පෙර මේවක් ගෙදවලටකඩ ලබුන් ැහැ. ආගම්මික වශයෙන් හැම දෙයක්ම ැඳදිල බේ පල්ලියට හැමද බැඳදිල තිබේ ඒ ආකාරෙන් මිනිස්සුන් පිළිබඳව ස්වභාවිකව ඔවුන්ගේ හැසරීම පිළිබඳව හිතන්නවත් හැඟීම්වලට මුල් තැන දෙන්නවත් කටයුතු කළේ නැහැ එෙනම් මෙතන දී පිළිතුර හරිම පැහැදිලිය අපිට මේ තත්ත්ව අපේ දක්නට ලැබුණ කොයි කාලය තුළද. අපි කියනවා බී නේද පුනරුදය පැවැති කාලය තුළ හෙනම් අපිට මෙතන පිළිතුරු බී කියලා දක්වන්න පුොළවා. හොඳයි අප අම ඉළඟ කොටසට සියල්ලටම වඩා දෙවියන් උතුම් කොට සැලකීම සයල්ලටම වඩා දෙවන් උතුම් කොට සැලකීම හන මේ විදිහ සංකල්පයක් අපි හොඳින්දක්න ලැබුණ යගගේ මොක්දක හැවත අපි දන්නවා ඒ පුනරු දේට පෙර යුගේ තුළ නෙදන තමාත්ද කාලිනි ුගේ තුළ. පුනරු දේතුළ කොයිවලේවත් දෙවියන් උතුම් කියලාකි වෙන හැ පුනරුද කාලය තුළල අපිකිවේ මනිසාවඋතුම් මනිසාට තමයි හැම දෙම කරන්න පුළුවන් මිනිසා තමයි ශ්‍රේෂ්ඨ කියලා. මේ සංකල්පය ප්‍රදාාක්න ලබුණට පෙරයි වේ තුළ නපරිම මෙතන පිළිතුරුල යන්න පොළුවන් පිළිතුර ඒ පිළිතුර ඒ සෙයාට වඩා දෙවියන් උතුම් ොට සැලකීම දාරන ලැබුණනේ උනුරුදට පෙරකාලය තුළ. හොඳයි අප යමුතුන් වෙරි කොටසට කොන්ස්තන්ති නෝපල් නගරය ක්‍රස්තියානි වෙළඳුන් සතුව පැවීම කොන්ස්ථන්ති නෝපල් නගරය ක්‍රිස්තියානිි වෙළඳුන් සතුව පැවතීම මුල් කාලයේදීම කියවා කොන්ස්සාන්ති නෝපල් නගරේ සතුවෙලාතින්බේ පැහැදිලියම ක්‍රස්්තියානි වෙළඳන් හැේ පස කාලනව ප්‍රදක්්න ලැබෙන තුරකින් විසින් යටටත් කරගන්න. ඒ නිසාතවම ිනිසු වි ප්‍රදේශ හොයාගෙන වෙනත් මාර්ගයන් හොයාගෙන මේ විදියට ගමන් කරන්නේ ඉ එහෙන ද පපතේ මුල් කාලින ප්‍රක්නට ලැබෙනවා කොන්සන්ති නපල්නගල ක්‍රස්්‍යාන ලළඳදුන් සතුවෙලාතින හන මුල් කාලය කියල කියැනපුොනරුදේයට පෙර පැවැති කාලේ කල හඳුන්ුවන්න පලණ පිළිතුර. කියලප්‍රි මෙතන්ටත් පැහැදිලිව දක්වන්න පුොළවා හොඳයි ඉළඟට කියනවා මෝනාලි සා චිත්‍රය එළි දැක්වීම මෝනාලීසා චිත්‍රය එලි දැක්වීම අි මනාලසා චිත්‍රය හොඳින් අනම්බුව නි දුව පාට මතක බිරූපරාමුවක් ආශයෙන්යර බොදු පලත්මකදක්නල මුද ොහොම ප්‍රසිද්ධ චිත්‍රය ඒගේම අපි හොඳින් දන්නවා කෞද මේ චිත්‍රය අනල්ග චිත්‍රය කරලද නිර්මාත්‍ර ඇත්තම මේකා චිත්‍රය නිර්මාතනද නිර්මාණි කෙන්ලද කලාකාරුව කෞද්ද කියලා ඒ තමයි ලියනාඩු ඩාවිංශි ඒනම් මෙ චිත්‍රය ගත්තර පස්සේ විශේෂක්වය වෙන්න හොම අලංකාර් කාන්තාාවක්තම යෙහි දැක්වෙන්නේ එනම් එක බොහොම ලෝකක් ප්‍රසිද්ධියයට පත්ව පින්තුරයක් කිය චිත්තයක් කෙලාපි කියනවා. එන මේ චිත්‍රයේ එලි දැක්වීම සිද්ධ වනේ කොයි කාලයේදිද. ඔබි පැහැදිලිවදන්නෝ මේ දෙයසිද්ධ වනේ ලනාඩ ඩාමිචවැනි පුදගලැහිඩි පුනලුද සමය තුළ. එන පිළිතුළ නවතත් මෙතන දක්වන්න පුළුවන් දී විදිහට. එන අපි ආලතින කොටස් සහතරට මේ ඉවිදිරි පිළිතුර සැපවවා හයනුව Bී. A AAB විදිහට අපිට නිවැරදි පිළිතුරු දක්වන්න පුළුවන් B A AAB. එ බලමු මේ ලබාදීල තියෙන පිළිතුරු අතරින් මේ විදි B AAB කියලා තියෙන්නේෙ ඔව තුන්වෙනි පිළිතුර හැද බොහොම පැහැදිලි තුන්වැනි පිළිතුර තමයිතින්නේ BAAB කියලා. න අපිට මෙතරනි දක්වන්න පුළුවන් තුන් වනි පිළිතුරු නිවැරදි පිතුරදිියයට BAB නැත්තං මෙ ෑ බලோ ච්‍ර ழ்තිவල නිරුවත් අඩනිුවත් ரූපදக்න ලබனு ුද සමය තුல සලටம் වඩ දෙවயாනுතුම් ෙළකිේ ඊට පෙර දෙ පෙර ුගගේ තුළ கொො சන් னோපல் நகரரே கிறிஸ்தியா அනි வදුන් සතුව තිබ්බේ ට පெර ුகගේ තුல ொனாலிசா චිත්‍ර ලිදக்கොුණේ புணරුத යුග තුல. හොයි என මේ විදිහට අපිැ මේ වෙද්දී ප්‍රශ්න පහලවක් බොම සාර්ථව පිරිතුර සපලා அவව ැந்துල පුතාට හොඳ அவ்බෝධයක් හොඳ දැනීමක්தேයෙනවා? නේ කොයි වගේ ප්‍රශ්නද මේ පාඩමතුින් එන්න කියල විශේෂයම පුන්ර්‍ර පාඩමගත්තට පස්ස වවිධක ෂේත්‍රාන් බිඳ අප කාාකරන්නවාන. ඉදිගේ නිසා හැමක් ෂේෂත්‍රයකේම විධාකාරයේ ප්‍රශ්න මත්තු වෙන්න පුළුවන් නද අපි කලාකරුවක් සමහන් නම් කල්ලා ඕග නිර්මාණය හන් පුළුවන්. නිර්මාණයක් ලබාදීල ලාකරුව කෞදි කියල හන්න පුළුව. වෛද විද්‍යාවය බිහිවුණ දෙයක් නම් කල්ලා. ිහිරපු පුද්ගලය විද්‍යාඥා කවුදු කළලන්න පුළුවන් ද ැත්තන්ගේ උපරණ නම් කල්ලයි විද්‍යාඥගේ තියෙන්නා විශේෂතා හු විසින් කන ලද තවත් සොයා ගැනීමම් නාධ කියලා මේ විදිහයට එකෙන් එක ආකාරය ප්‍රශ්න නිර්මාණමෙන් පටලන් නමුත් එකමදේ අපි ගෙනගත්ත දේ තමයි තුලින්තමයි හැම ප්‍රශ්යක්ම කො ඉදි නිර්මාණය වනත් ලැබෙන්නේ. ඉතින් දපුතේ මේ දැනුම දලපොතාට ගොඩක් වැදගත් මේ විදිට ප්‍රශ්න කල්ලා දැන්. ප්‍රශ්න ගත්තාහම අපි දැක්ක විතාකාේ ප්‍ර්නයෙන් අමසාන ප්‍රශ්න ටික් වෙනස් විදහි ප්‍රශ්නයක්න අප පිතුරු සපයන්න තිබේ නමුත් පිළිතුරු අපි දන්නා දේම තමයි, අපිට ඒක ක්‍රමෙන්ට අනු හැඩගැල ිතුරු සපයන් තිය. ඉන්දපතේ මේ ැනුම තවත් වැඩි කරගන්න පුළුවන් අපි තවත් විවිධාකාරයේ ප්‍රශ්න පත්තරැගත්තහම අප පිට ඉරිකාහනට ප්‍රශ්න විතරක් නෙේ දියන්නට ප්‍රශ්නත් බහෝසයෙන් ලබෙන. මේ පිළිබඳවත් තවද හනයමුකිරීම ගොඩක් අඇතකක් නද මේ අවබෝධය වැඩි කරගත්තොත් තමයි අපට පුළුවන් බොහොම පැහැදිලිවම දුවලපුතලහි වාර විභාගවලදි නේද කිසිම භයක්නතුව ගිහිල්ල හෝදිීන් පිළිතුරු සපයන්. එන මේ අවබෝධය පව වැඩි කරගන්න අපි තවත් ප්‍රශ්න කීපයකට මුහුණ දෙමු තවත් ප්‍රශ්න කීපයකට අපි පිළිතුරු සපේලා බලමු. එන ඒ පිළිතුරු සපයන්න අපි ඊළංග කොටසිං දැවතහමුවමු.